අපිට තියෙන දැ වැඩ පටන්ගන්න එක අපිට ලැබුණු ජනවරම තුළින් ජනතාව විශාල වෙනසක් බලාපොරොත්තු වෙන එක තමයි තහවුරු වෙන්නේ. අපි මත ලොකු විශ්වාසයක් තියල තියෙනවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක අපි වැඩ කරන වැඩේ දැන් පටන් ගන්න. නෑ කිසි ප්‍රශ්න. ඒක අපි ඉක්මනින්ම පත් කරා. අපි අපේ කැබිනට් මණ්ඩලය හැදුවා. අපිට හොඳ කැබිනට් මණ්ඩලයක් ඉන්න හැම අංශයෙන්ම ක්වොලිෆිකේෂන්ස් තියෙන හොඳ කට්ටියක් ඉන්නවා. අපි අද මං බාර ගන්න. මම හෙට අනිද්දාට තමයි බාර ගන්න. මගේ විද්‍යා තාක්ෂණ මගේ මම වෛද්‍යවරයෙක්නේ ප්‍රොෆෙසර් කෙනෙක්. මට ඒ ගැන හොඳට තියෙනවා. නව තාක්ෂණය සම්බන්ධයෙන් දැන් ඔබතුමාලා ඉන්නේ අනිවාර්යයෙන් සම්බන්ධ ඉදිරියේදී ඔබතුමා මොකද්ද ගන්න අරන් තියෙන වැඩ පිළිවෙල මොකද්ද කරන්නේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවනේ අපි ඒ විදිහට ඔබතුමාලා හිතනවාද කොට ගන්න පුළුවන් අනිවාර්යෙන් කොට දාන්න අනිවාර්යයෙන් අපි තාක්ෂණය එකතු කරලා රට හදනවා ඔබ කියන්නේ ඔබතුමා බලාපොරොත්තු වෙච්ච දේ ලැබුණාද මම බලාපොරොත්තු දෙවද නේ මුදල් ලැබෙන්න ගම අපි ඒ ලැබුණ කියලා එකක් නැහැ අපි සාමූහිකව එකතු වෙලා වැඩ කරන්න කණ්ඩායම් ඉතින් මම හිතන්නේ හොඳ කැබිනට් මණ්ඩලයක් පත් වුණා රට ජනතාවට වග කියන්න පුළුවන් රට ජනතාව බලාපොරොත්තු අරමුණු ඉෂ්ට කරන්න පුළුවන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න ඒ වැඩපිළ සාර්ථක ක්‍රියාත්මක කරන්න පුළුවන් දක්ෂ කැබිනට් මණ්ඩලයක් පත් වුණා කියන රටරම් පිළිගන්න පුළුවන් ජනාධිපතිතුමා මොනවගේ උපදෙස් ලබා දුන්නේ අපි හෙට කැබිනට් මණ්ඩලයේදී ඒක කතා කරමු. මම බලාපොරොත්තුනේ නැහැ. එහෙම නැහැ. තියෙන මම හිටපු අමාත්‍යංශෙත් කුඩා කර්මාන්ත කලින් තියෙන කර්මාන්ත අමාත්‍යංශෙ වගකීම සාර්ථක ඉෂ්ට කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. දැන් කර්මාන්ත කරුවන්ට තමයි දැන් විශාල වගකීම් රටක් ගොඩ නගන්න තියෙන. අනිවාර්යයෙන්. කර්මාන්ත කරුව කොහොමද එක්කහු කරගෙන යන්නේ? අපි ඒක ඉදිරියට කතා කරමු. බොහොම ස්තුතියි. හෙට. මෙහෙමයි. බලාපොරොත්තු ගොඩක් තියෙනවා මේක ලංකාවේ දීර්ඝ කාලයක් දැකපු හීනයක් පැලවෙන මොහොත. ඉතින් බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු කියන්නේ ඉතාම වටිනා අමාත්‍යංශයක්. ශ්‍රී ලංකාවේ ජන ජීවිතේ මිනිස් ජීවිතේ හරය ගැබ්වෙන අමාත්‍යංශයක්. ඉතින් ඒක ඉතාම හොඳින් ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙනවා. ගැටලු විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතාම දියුණු ශිෂ්ට සම්පන්න ජාතියක් හැටියට සිංහල දෙමළ මුස්ලිම් ආදී සියල්ල එකතුයෙන් නැගිට ගන්න ලෝක මට්ටමට විශ්වීය පණිවිඩයක් ගෙනිය ගන්න පුළුවන් විදිහේ වැඩ කොටසක් කරගන්න තමයි හිතේ තියෙන්නේ. මම හිතන්නේ ඒක බලපාවි ලංකාවක් හැටියට අපි ඉස්සරහට යන්න. දැන් මේ ඔබතුමාගේ එල්බෝඩ්නේ. දැන් එල්බෝඩ් වලට පුළුවන් ඒද මේ රට ගොඩනගන්න? පුළුවන්. එල්බෝඩ් කියන එක ඉතාම මේ දුර්වල අදහසක්. අපි එල්බෝඩ් වෙන්නේ මොනවටද කියලා ඒක කියපු කට්ටියගෙම තමයි විමස ගන්න වෙන්නේ. මම හිතන්නේ අපි දේශපාලන අධ්‍යක්ෂ අපේ හුඟක් පරණයි අපේ ජීවිතවල. ටිකක් අවුරුදු 50ක වගේ වයසේ ඉන්න උදවිය. ඒ වගේම තමයි අපේ වෘත්තීය අත්දැකීම. ඒ සියල්ල එකතු වෙලා එනකොට මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එකයි විශ්වාසය. සාමූහික වගකීමක් අපි ඉටු කරනවා. ඒ වගකීමට අදාළ බලාපොරොත්තු නෙමෙයි. දෙන ඕනම වගකීමක් ඉටු කරන්න සූදානම් තමයි වැඩ කරන්නේ. අනිවාර්ය රටටම කන්න දෙනවා. රටටම කන්න දෙනවා. ජනතාව බලාපොරොත්තු වෙච්ච සියලු වගකීම් අපි ඉටු කරනවා. ජාතික ජන බලවේග ආණ්ඩුවක් ලෙස ලබා දීපු වගකීම් ඉටු කරන කටයුතු කරනවා. දැන් අර විත්තරකාරයන්ගේ බෙල්ලෙන් මල්ලගත්තද? විත්තරකාර විතර නෙමෙයි රටේ ජනතාවගේ බොටුව මිරිකන් හිටපු ගොඩක් මාෆියාකාරයෝ ටිකක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට ඉදිරියට අපේ රටේ ජනතාවට බඩු මිල අඩු කරන්න අඩුවකින්තරව බඩු ගන්න පුළුවන් වෙළඳපළත් ඒ වගේම සහනදායී ලෙස ජීවත් වෙන්න පුළුවන් වටපිටාවකුත් හදනවා. සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදනවා. ඔබතුමාලා ජනතාවගේ ජනවරම ඉල්ලුවා. ඔව්. ජනතාව දුන්න දීම ගැන මොකද හිතේ? දීලා තියෙනවානේ ලොවෙත් නැති වෙන්න. ඒ නිසා ලොවෙත් නැති වෙන විදිහ රටක් හදලා පෙන්නනවා. මොකද නියෝජ්‍ය ඇමතිකම් ප්‍රමාද? ප්‍රමාද නැහැ. ඒක පාර්ලිමේන්තුව රැස්වලා ඒකත් එක්ක කටයුතු කරන ඉස්සරහට. දැන් ජනතාවට ඇත්තම සහනයක් අනිවාර්යයෙන්. අනිවාර්යෙන් ඒ සහන දෙන්න පුළුවන් විදිහ රටක් අපි හදලා දෙනවා. ඒ රට අනිවාර්යෙන් අපි හදනවා. දැන් ඔබතුමාලා ටික හිර වෙන අමාත්‍යංශ නේද දීලා තියෙන්නේ? අයියෝ නෑ. කොයි අමාත්‍යංශ දුන්නත් හිර වෙන්නේ නෑ අපි. සාමූහික වැඩක්. හැමදාම උදේට මතක් වෙයි ජනතාවට. ඉතින් ඒ ජනතාවට අමතක නොවන වැඩක් අපි කරලා පෙන්නනවා. ඒ වගේම වෙයිද? අනිවාර්යෙන් අනිවාර්යෙන් මේ වැඩේ අපි කරලා පෙන්නනවා. අනිවාර්යෙන් අපි ටිකක් වැඩ කරගෙන යනකොට බලමු. ඒ වැඩේදී අදාළ නීතිමය ආයතන තියෙනවා. ඒව අදාළ අමාත්‍යාංශ තියෙනවා. ඒ වැඩ ටික කරගෙන යනවා. ඉතින් අපි මේක සාමූහික වැඩක්. ඒ වැඩේ අපි එකතු වෙලා කරනවා. අමාත්‍යාංශ වැඩත් එක්ක හොරුවල්ලන එක අමතක වෙලා යයිද දැන් ඔබතුමා? නෑ නේද. හොරුවල්ලන පොලිසිය තියෙනවා. අපේ ආරක්ෂක අංශ තියෙනවා. නීති අංශ තියෙනවා. ඉතින් කැබිනට් මණ්ඩලයට අවශ්‍ය වුණොත් නීති හදලා දෙනවා. පාර්ලිමේන්තුව සම්මත කරලා දෙනවා. ඒ වැඩ කරනවා. ඒක ගැන බය වෙන්න බහත පහකට. වැඩේ අපේ නීතිමය ආයතන ටික ඒක කරයි. උගණ්ඩා සල්ලි මොකද අත්තේ? ජය වේවා. රටේ හැමදාම ජනතාවගේ මුදල් හොරකම් කරලා හංගපු සල්ලි සියල්ල ගේන්න ආණ්ඩුව කටයුතු කරනවා. මාධ්‍ය රවුලක් නැහැ නේ බලපං නැහැ. නිදහසේ ඔය ඉන්නා වගේ හැමදාම ඉන්න පුළුවන් මාධ්‍යයට. අනිවාර්යයෙන්.
නෑ අපි මේක සාමූහික වැඩක්. ඉතින් අපිට ඒක තනිතනිව බලාපොරොත්තුවක් නෙමෙයි. අපි රට හදන වැඩපිළිවෙල අපිට පැවරිච්ච වගකීම අපි අනිවාර්යෙන් කරනවා. දැන් මේ එල්බෝඩ් කියලා තියෙනවනේ හිටපු ජනාධිපතිතුමා ඔබතුමා ඉදිරියට. ඔබට මේක එල්බෝඩ් එක නෑනේ වාහනේ. අපි පාර්ලිමේන්තුවට අලුත් අමාත්‍යංශ වලට අලුත් ඒක ඇත්ත. නමුත් අපි අනිවාර්යයෙන්ම මේ රටේ කාන්තාවන් දරුවන් වෙනුවෙන් බිමේ වැඩ කරපු අපි. ඉතින් ඒක නිසා මේ අවස්ථාව හම්බලා තියෙන වෙලාවේ අපි රටේ දරුවන් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් උපරිමයේ කරනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මොනවද අද උනේ සාමාන්‍යයෙන්? එහෙම අපි විශේෂ උපදේශක් කියලා අද කතා කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. නමුත් අපේ ජාතික ජනබල වේගයේ වැඩපිළිවෙල අනුර සහෝදරයා ඉදිරිපත් කරපු වැඩපිළිවෙලත් එක්කම අපි ඉදිරියට වැඩ කරගෙන යනවා. දැන් ඔබතුමියලට ඇමතුමිය කියන්නද සහෝදරිය කියන්නද මොකද්ද කියන්න? සාමාන්‍යයෙන් අපි මෙච්චර කල් ආමන්ත්‍රණය කරපු විදිහටම අපි නමින් ආමන්ත්‍රණය කරන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. කාන්තාව තවමත් අනාරක්ෂිතයි. ඔව්. පැහැදිලිවම. ඔව් අනිවාර්යෙන් අපිට පුළුවන් අපිට අපේ දරුවන්ගේ කාන්තාවන්ගේ ආරක්ෂිත රටක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම එකක් තමයි අපි ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම කියන කන්ට්‍ර සහෝදරයා අනිවාර්යෙන් තියෙන වැඩපිළිවෙල. ඒකත් එක්ක කාන්තාවන් සහ දරුවන් මේ සුරක්ෂිත වෙන සමාජයක් හදන්න ඕනේ.